ඒ කියන්නේ පෝලිමට පිටින් පිරිසක් කඩා වදිනවා. නැත්තම් ඒගොල්ලෝ ඉන්නේ ප්‍රතිමාන්න පොලුත් අරගෙනද? එහෙම නැහැ. එක බාණ්ඩයක් පොඩ්ඩක් අරගෙන පොඩ්ඩක් ටීෂර්ට් එක උස්සලා පොඩ්ඩක් බඩ ගහලා පෙන්නනවා. බඩ ගහනකොට ඉනේ තියෙන්නේ මොකද්ද කියලා පේනවනේ ඉතින්. පෝලිමේ ඉන්න තනි මිනිහ කවදාවත් කතා කරන්නේ නැහැ නේ මහත්තයා. එතකොට ෂෙඩ් එකේ පාලකයන් ෂෙඩ් එකේ සේවකයන් ෂෙඩ් එකේ සේවකයෝ දුර බලා තුලින් හැටන් වලින් අරෙන්ෙන් ආ මිනිස්සු ඕකේ වැඩ කරන්නේ. මේ මිනිස්සු හදරපත් වෙන මොනවද කරන්නේ කියන්නේ කො ගමේ වාසියට. මේ මිනිස්සු ගමතද ජීවිතේ දෙන්නේ. අවුද මිනිස්සුන්ට ඉන්නේ. ඒ කියන්නේ මේ බය පතුරවන්නේ ගමේ අයද? එහෙම දෙයක් තියෙනවා. දැන් දඬුගම ගත්තොත් එහෙම දඬුගම මාස් කඩකාරයෝ කියලා දන්නවා. පිසි කැටිත් එක්ක වැඩ කරන කියලා දන්නවා. මිනිස්සු බයයි. කපා ගන්නවා කොටා ගන්නවා. මේ ඇත්තනම් බයයි. يعني යම් යම් මාද්දාවේ ආරාමය පාස් කියලා නොතෙන් තෙන්නේ. මොරටුව කටුබැද්දේ වෙඩි තැබීමක් කරලා දෙන්නේක් මිය ගියා. බයික් එකකින් ඇවිල්ලා වෑන් එකක් ඇතුළට වෙඩි තිබුවා. මහදවල් මහපාරේ. මහදවල් මහපාරේ එහෙම වෙඩි තැබීම වෙනවා එක පැත්තක. ඒතර මේ තව පැත්තක්. මහදවල් මහපාරේ ෂෙඩ් එකේ මිනිස්සු මහ ගොඩක් මැද්දේ තමයි මේ ඔක්කොම පාට් දාන්නේ. ඊළඟ සෙල් බවුසර එනවා. සෙල් බවුසර ආයෙන් පස්සේ ඒ ඔල්ලොන්ගේ වාහන ටික ඔක්කොම දාන ඉස්සරහට. ඒගෙන කතා කරන්න ගිය කියන ගහනවා. ඒ වාහන පොලිමේ තිබ්බේ නැද්ද එතකොට? පොලිසියට බේර ගන්න බැරි විදිහට ඉදිමෙන්න ගහන නිල් වෙන්න ගහන ඒ අයගේ තවත් නම් ටිකක් මෙන්න. ඔව්. අලුතර උතුරේ ෂෙඩ් එකට පෙන්නනවා. පෙන්නනකොට සුබත් ලා ඉන්නවනේ සුබත් කියලා ඔය ඔතන පාතා නායකු ටිකක් ඉන්නේ. දන්නවනේ. උන් ඇවිල්ලා උතුරේ පොලිසිය උන්සේට අල්ලගෙන ඒ තෙල් ටික මුන් ඔක්කොම ගන්නවා. එන තෙල් ටික ඔක්කොම ගන්නවා. අරගෙන උන් රුපියල් 900යි තෙල් ලීටරයක් විකුණන්නේ. දැන් ඕකෙත් භාගියක් යන්නේ පුංචි එක දිනකිනාට.